ඔහු දුන්නෙනි පරපුරට දෘෂ්ටිමය දයාතය දුන් පුරෝගාමියාය. රූපවාහිනි කලාමාධ්‍ය ප්‍රගමණයට විප්ලවීය නායකත්වය දුන් මාධ්‍ය විශිෂ්ටයන් අතුරින් ධර්මසේන පතුරාජයන් සුවිශේෂී වන්නේය. මගේ සිනමාව ආරම්භ වෙන්නේ 1970. 70 ඉඳලා 80 වෙනකන් මම චිත්‍රපටි පහක් නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ 2000 මුලදී මතුම් දවස නිර්මාණය කළා. අවුරුදු 24ක් සිනමා කෘතියක් නිර්මාණය කළේ නැහැ කියලා ඉඩසක් තියෙනා වගේ පෙන්නට ඒ ඉඩසම පුරවගත්තේ ටෙල් නාට්‍ය මාලා නාටක කීපයක් නිර්මාණය කිරීමෙන්. අප්ප කොහෙද හිටියේ? මං කීසරයක් කතා කළාද? මම මේ කෑම හදන්න බඩු ටිකක් ගේන්න කඩේට ගියා මණිකේ. උඹ ලොකු අමාරුවක වැටලා ඉන්නේ අප්පු. අහස්කව වැනි සාර්ථක සිනමා නිර්මාණයන්ගෙන් පසු මායා මන්දිර ගඟුලෙන් එගොඩට ඇල්ල ළඟ වලව්ව පුරසක්මන කඩුල්ල ආදී සම්මානනීය ටෙලිවෘතාන්තද පතිරාජ මුද්‍රාවෙන් බිහි විය. මුලදී සිනමා විසින් අත්පත් කරපු වර්ධනයන් තමයි රූපවාහිනිය ණයට ගත්තේ. නමුත් දැන් සිනමාව ඩිජිටල් තාක්ෂණයේ වර්ධනයත් එක්ක රූපවාහිනිය විසින් අනාවරණය කරපු වර්ධනයන් අත්පත් කරගන්න උත්සාහ කරනවා. ඇතරම අත්පත් කරගෙන තියෙනවා. අපටත් බය නැතෝ ජීවත් වෙන්න අයිතියක් නැද්ද? ඊයේ මං විලි මහත්තයත් එක්ක හැප්පුණා. ප්‍රේමක් කගේ ඔළුව පලන්න හැදුවා. පරමාධිපත්‍ය ගැන